अरे हाय भवान छोटे दुए पुत्ते अहना द टीचर अहना द क्या आने की चला हाँ नमस्ते टीचर। हाँ अहना ने द टीचर खाली हम बेला ने ने द वाला टर नहीं टीचर। ने वाला नहीं सहेक टीचर। ओ सहेक का तमाई में ने कोटा वैध करे ने द तं अधिन पास से इस रात टीचर तमाई वाला टर पढ़ा करेगे ने आने हाँ द අපින් පස්ස අපේ පන්තිට සම්බන්ධ වෙන්න හැ තීච තමයි පන්තිය කරගෙන යන්න හරි ඔය මේ ඔක්කොම ඉන්න හතර වසර චූටි දුවල පුතාල නේද තුන වසරෙන් දැන් හතරට පාස් වෙච්ච අය ඒ කියන්නේ ටිකක් ලොකු අය මගේ පුතාලගේ නම් වලින් නේද මේ ඉන්නේ නම් වලින් ඉන්නේ එතකොට ටීචර්ට පුළුවන් නම් කියලා ටීචර්ට පුළුවන් ඔයාලගේ කතා කරන්න. ටීචර්ගේ නම දන්නේ නැහැ නේ ඉස්සෙල්ලාම ටීචර්ව හඳුන්ලා දෙන්න. ටීචර්ගේ නම තමයි ඉෂිකා. ටීචු ගන්නන්නේ හතර වසරට. ඉතින්නේ අනුරාධපුරේ තමයි. අනුරාධපුරේ ඉස්කෝලේක තමයි ටීචු ගන්නන්නේ. ඉතින් අද ඉඳන් ඔයාලත් එක්ක දිගටම වැඩ කරන්න ටීචර් බලාපොරොත්තු වෙනවා. කැමතිද මාත් එක්ක වැඩ කරන්න? කැමතිද? හරි. ඔයාලට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් අහන්න පුතේ. ඕනම තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් ටීචර්ගෙන් අහන්න. හරි. එහෙනම් අපි අද පටන් ගමුනේ. හරි. ඔයාලට අද මව්බස පාඩමක් නේද කරනවා කිව්වේ? මව්බස පාඩමක්නේ. ඔව් ටීචර්. හරි අපි කරන්න හිටියේ කවද්ද? කරන්න හිටියේ අපි මේ සිකුරාදා නේද? කරන්න බැරි වුණා අපිට. ඉන්න තමයි අපි කරන්නේ අද. හරි මට කියන්නක ඉස්සලාම පඬිතුමා හා තොටියා කියන කතාව සර් එක කරාද ඇහුවද කතන්දර ඇහුවා එතකොට පාන්දරින් ඉස්කෝලෙට එකත් කරා නේද ඒකත් කරා එතකොට අර අකුරු ටික කරාද අකුරු කොටස් තුනක් තියෙනවා මධ්‍යක්ෂර ඒව කරාද අන්තිමට තියනවා නේද මධ්‍යක්ෂර ආරෝහණ අක්ෂර අවරෝහණ අක්ෂර කියලා තියනවා නේද අන්තිම පිටුව බලන්න අවසාන්ත කරලා ඉවර කරපු තැන දහවෙනි පිටුව අන්න හරි දහවෙනි පිටුවේ තියනවා නේද දහවෙනි පිටුවේ අකුරු ටිකක් තියෙනවද බලන්න? ඔව් ටීචර්. දන්නවද ඔය අකුරු? ඔය අකුරු දන්නවද ඔයාලා? ඔව් ටීචර්. තුන වසරෙන් ලිව්වා නේද? තුන වසරෙන් අපි බෝල් කර කර ලිව්වා. දෙක වසරෙනොත් ලිව්වා නේ? ලස්සනට හැඩ කර කර. අම්මගෙන් ගුටි කකා ලිව්වා නේ? ඔහම ලියන්න ලස්සනට ලියන්න ඕනි කියලා. හා. අන්න ඒක තමයි ඔය තියෙන්නේ. හරි බලන්නකො ඉස්සෙල්ලාම තියෙනවා උඩම මොකද්ද තියෙන්නේ? මධ්‍ය අක්ෂර ඇයි පුතේ මේකට මධ්‍ය අක්ෂර කියලා කියන්නේ ඇයි මත්තේ ඔව් පුතේ දහවෙනි පිටුව අන්තිම පිටුව පුතේ පෙන්නන්නකො දහවෙනි එක ඒක තියෙනවා උඩම මොකද්ද තියෙන්නේ මධ්‍ය අක්ෂර ඇයි මධ්‍ය අක්ෂර කියන්නේ මේවට හොඳට බලන්න. ඇයි මේකට මධ්‍ය අක්ෂර කියන්නේ? රූලේ මැදින් ලියලා තියෙන්නේ නේද? රූල උඩට ගිහිල්ලත් නැහැ. රූලෙන් පල්ලෙහාට ගිහිල්ලත් නැහැ. නේද? බලන්නකෝ. අකුරු ලියලා තියෙන හැටි. ග ක ප
ඒවා ලියන්න කොහොමද? චූලේ මැද එකට අපි කියනවා මධ්‍ය අක්ෂර. ඊළඟට ආරෝහණ අක්ෂර. ඇයි ආරෝහණ කියන්නේ? උඩරූලට ගෑවෙනවා. එහෙම කියද්දිම අපිට මතක් වෙන අකුරක් කියන් බලන්න. ඔන්න විභාගෙදි කියනවා තෝරන්න තියෙනවා ආරෝහණ අක්ෂර තෝරන්න. එතකොට මොකද්ද අපිට තියෙන්නේ? ආ ඒ තියෙනවා නේද? අය ර තියෙනවා. අය ඕ ඕ තියෙනවා. ඒ වගේ තියෙනවා නේද? ඔන්න ඔය වගේ අපිට මතක් වෙන. හරි පැටිය හරි. අපිට මතක් වෙනවා. හරි. ඊළඟට හරි. හරි. අවරෝහණ අක්ෂර කියන්නේ මොනවද? අපිට මතක් වෙනවා නේද? හරි. මගේ පුතාලා මේ අකුරු ඔක්කොම අඳුනනවද? ඔව් ඉතින් නේද දැන් හතරනේ. එහෙනම් ඉතින් අපි ඔන්න මධ්‍ය අක්ෂර දාන්නවා, ආරෝහණ අක්ෂර දාන්නවා, අවරෝහණ අක්ෂර මොනවද කියලා දාන්නවා. දන්නව නේද? ඔව් ටීචර්. ඔව් ටීචර්. දන්නවා නේද? හරි. එහෙනම් අපි අද එතනින් ඉස්සරහට යමු. ඉස්සරහට යමුද? ආ ඔයාලගේ ඔන්න ඔතනින් සර්ගේ ටියුට් එක ඉවරයි. ඉවරයි නේද? සර්ගේ ටියුට් එක එතනින් ඉවරයි සිංහල පාඩම. දැන් අපි බලමු එතනින් පස්සේ මොනවද කරන්න තියෙන්නේ කියලා. හරි බලන් ඉන්නකෝ. පේනවද කියන්නකෝ ඉස්සල්ලා? දැන් පේනවා. ඕටි ඕටි හා කිය ඔන්න බලන්න ලස්සන යාළුව ටිකක් ඉන්නවා නේද? ඔව් මොනවද මේ ලස්සන යාළුවෝ ටික කියන්නේ? ඉබ්බා මොනවද කියන්නේ? පිළිසහිත වචන නේ. ආ පිළිසහිත වචන කිව්වා. ඉන්නේ හරි. ආ ඔව් අනේ ඉන්නේ යාළුවෝ ටික ඉන්නවා නේද? ඉබ්බා ගෙන්නේ කියලා නේ. හරි හරි අපි හරි හරි හොඳ පුතාලා. මෙයාලා කියන පින් මොනවද? පිටි දන්නවද මෙයාලා කියන්නේ? ඔව්. අන්න බලමු මොනවද මෙයාලා කියලා දෙන පිළි කියලා. ආ පිල්ලම්. මේවා ඉගෙනගෙන තියෙනවද? ඇල පිල්ල, හල් කිරීම, ටීචර්. ආ කියමු බලන්න ඇල පිල්ලෙන් එක වචනයක් හැමෝම එක වචනයක් කියමු ඇල පිල්ල දාලා. ඔන්න එකයි කියන්නේ පිල්ල මැදින් ටීච අහන එකයි කියන්නේ. මාලේ. හරි හරි මං කිව්වා ඔන්න හරි අහගන්න කොන්න මං කිව්වා එක පිල්ලමකින් එක වචනයයි කියන්නේ. හරිද? නැත්නම් වචන අපිට ගොඩක් තියෙනවානේ. හා හරි ඔන්න පටන් ගමු. හල් කිරීමෙන් එකක් කියන්න. මල්ලේ වචනයක්. මල්ලේ. හරි ඉස්පිල්ල. ඉස්පිල්ල කියන්නේ උඩට. මොකක්ද ඉස්පිල්ලෙන් කියන්නේ? හරි හරි ඔන්න පාපිල්ල. පාපිලි දෙකක් තියෙනවා. ඉස්සල පාපිල්ල දාලා කියන්න බලන්න එක. උඩ පාපිල්ල. උඩ පාපිල්ල. මේකෙන් උඩ පාපිල්ල. මෙහෙම තියෙන පුතේ. මම පාපිල දිනා. මම ආ ක්‍රම ආය මම පුණු දෙය ක්‍රම. හරි හරි ටීචර් මම දැන් සම්බන්ධුනේ මොනවද කියන්නේ? හරි පුතේ පටන් ගත්ත විතරයි පුතේ. පිල්ලම් ගැන පටන් ගත්ත විතරයි. හරි ඊට පස්සේ ආය මොකද අනිත් පාපිල්ල දාල කියන්න බලන්න එක. මොන පාපිල්ලද? පල හැතින පාපිල්ල. මෙහෙම පාපිල්ල දාන්න. ඉරු එන්නේ. තින්. නෙල්ලි. කුතු.
අනේ පුටු අය මොනවද පුටු හරි හරි ඊළඟට ගැට සහිත ඇලපිල්ල මොකද්ද අපි ඔකට කියනවා ගැට ඇලපිල්ල කියලා නේද කොහමද මොනවද කියන්නකෝ බලන්න කෙනෙක් කියන්න ගුහය බලන්න කොම්බුවට බලන්න කොම්බුව සහ ඇලපිල්ල කොම්බුව සහ ඇලපිල්ල දාලා කියම් බලන්න කොම්බුව ඉස්සරහට එන්න ඕනේ ඇලපිල්ල එන්න ඕනේ හා පොත් අය ගන්න හරි ඊළඟට බලමු කොම්බෝ සහ හල් කිරීම සහිත ඇලපිල්ල බෝතලය නේද කොලම් ඔව් ඊළඟට කොම්බුව සහ ගයනු කිත්ත ඊළඟට බලමු නෞකාව හරි ඊළඟට රකාරාංශය දාලා කියන්න බලන්න ඔව් ප්‍රධාන අය හරි ඊළඟට ඇදේ දාලා කියන්න බලන්න ඇදේ දාලා කියන්න බලන්න දීර්ඝ ඉස්පිල්ල දාල කියම් බලන්න දීර්ඝ පාපිල්ල දාලා කියම් බලන්න උඩ පාපිල්ල මෙන්න මේ පාපිල්ල දාලා කියම් බලන්න දීර්ඝක දීර්ඝ පාපිල්ල ස්ක්‍රීන් එකේ කවුද අඳින්නේ හොඳ නැති ළමයි එහෙම කරන්න හොඳ ළමයි එහෙම කරන්නේ නැහැ නේද හොඳ ළමයි ටිකක් ඉන්නේ හා කොම්බු දෙක ගැට සහිත ඇලපිලි දෙක නැත්තම් කියනවා අපි ගැට ඇලපිලි දෙක කියලා මොනවද ගැට ඇලපිලි දෙකෙන් කුණයි දෙක අතර කරා නේද කුණයි හරි ඇන්ඩ්‍රෝ මතකද කරා නේද ඇන්ඩ්‍රෝ ගැන අන්න හරි කොම්බු දෙක කොම්බු දෙකෙන් වජිවරයා කො අනිත් අයත් කියන්න ඕනේ හරි හෝ හෝ හෝ
හරි. ගාන කිත්ත යංශේ යංශෙන් කියන බලන්න යංශේ. හරි ඔනක්තාට හිතට යම් ඔන්න බලන්න දැන් හරි දැන් සද්දර තින්නක බලන්න දැන් අදින්න හැම පෑ කවුරුත් හොඳද හොඳ ළමයිනේ බලමු ඔන්න ඔයාලගේ තියෙන බලන්න ටීචර් දැන් කියන එක අහන් ඉමු හොඳද අහන්න බලන්න රයන්නට රයන්නට යටින් ඉරක් ඇඳලා තියෙනවා නේද රජ්ජත රත තියෙන්නේ රත වාහන ගැන සංක්ෂණාවක් ලියයි රජ්ජත රත වාහන ගැන සංක්ෂණාවක් ලියයි ඊළඟට බලන්නකෝ පුතේ රාජලියා රාත්‍රියට පියඹා නොයයි රාජලියා රාත්‍රියට පියඹා නොයයි මොකක් හරි වෙනසක් තියෙනවද ඒ දෙකේ නිකම කියන්න පුළුවන් නේද රජත රාජලියා රාජලියා කියන්න පුළුවන්ද එහෙම වෙනවා නේද බලන්න ඊට පස්සේ රචනාවක් රචනාවක් ඔනේ හිමින් හිමිහරි කියන්න පුළුවන් රචනාවක් රාත්‍රියට මොකක්ද වෙන්න පුතේ වෙනස මොකක්ද ශබ්දේ නේද ඔව් ශබ්දයෙන් තමයි වෙනස රිද්මි ප්‍රශ්නයක්ද එක තමයි අතෝස්සන් ඉන්න බැල ප්‍රශ්නයක්ද කියලා හරි අපි අහන් ඉමු ඔව් පුතේ ඕ කියන්න ලියමු ලියමු අපි මේක කරලා ලියමු ලියනවා ලියනවා හරි ඊළඟට උඩු මහලේ රැකියා කරන අයට රැකවරණය මදි මොනවද කියන්නේ මොනවද කියන්නේ උඩු මහලේ රැකියා කරන අයට රැකවරණය දී ඊළඟට කියනවා රැණගිරව් රැට කූඩු වලට යති රැකියා කියන එකේ රැයකට ඉරක් ගහලා තියෙනවා රැණ කියන එකේ රැයනට ඉරක් ගහලා තියෙනවා දැන් අර අපි ඉස්සෙල්ලා පිල්ලන් ගැන කිව්වා ඊට පස්සේ දැන් බලමු අපි ඉස්සරහට ගිහිල්ලා. හා ඊළඟට තියෙනවා සිලවා රිද්මයට නටයි. සිලවා රිද්මයට නටයි. වහලට රීප්පගෙන යුතුයි. වහලට රීප්පගෙන යුතුයි. මොන බලන්න එක්කෙත් රී අකුරට ගහලා තියෙනවා ඉරක් රී කියන අකුරට ගහලා තියෙනවා. රී රී නේ. ඊළඟට රුවන් රුවල හදයි. රූපවාහිනියේ රූප රාමු අපහැදිලිය. මොකද්ද කියන්නේ? රූ අකුරට ගහලා තියෙනවා. රූ අකුරට ගහලා යටින් ඉරක් ඇඳලා තියෙනවා. ඊළඟට රෙදිවල බරට රෙදිවල කඩා වැටේ. රේඛා රේන්දය ගොතයි. මම බලන්න. රේ රේ නේද? රේ රේ. ඊළඟට රොහාන් කැලෑරෝ දෙහි අතරමං වෙයි. රෝහණ අඹ පැලයක් රෝපණය කරයි. හරි. දැන් ඒකෙන් බලන්න රෝ රෝ. මොකක් හරි සද්දයක් එනවද? පළවෙනි එකේ ඕ ර රා. ඕ ර රා. ඕ සද්දයක් මං අහන්නේ පළවෙනි එකේ පුතේ. රජත රාජලියා. රජත රාජලිය වෙරි ගුඩ් ඒ අ ශබ්දේ නේද අ රජත රාජත රාජලිය ඔ පුතේ ටීචර් රජත කියන එකෙන් අ ශබ්දේ රාජලියා කියන එකෙන් ආ ශබ්දේ නේද ඊළඟ එක කියන්න බලන්න මට රැකියා රෑන මොකක්ද වෙන ශබ්දය
රැකිය නේද රුවන් කට බලන්න රුවන් ඔන්න අපිට එතන පේනවා නේද රුවන් ඊළඟට රෙදි වල රේන්ද රේ රේ ඒ ශබ්ද නේද අන්තිම එක රොහන් ඕ ශබ්ද රොහන් හරි ඔන්න ඔයාලා කිව්ව අකුරු ටික බලමු තියෙනවද කියලානේ ළඟට අපි ගිහින් බලමු තියෙනවද කියලා ඔයාලා කිව්ව ශබ්ද ටික ඔන්න බලන්න අපේ අර යටින් ඉරක් ගහලා තිබ්බ ශබ්ද ටික නේද ර රා මෙහෙම කියමු අපි රෑ රෑ රී රු රු රේ රේ රෝ රෝ ඔන්න ඔයාලා කියපු ශබ්ද ටික බලන්න තියෙනවද කියලා හරිද රජිත රාජලිය කියද්දි මේක තමයි ආවෙන්නේ නේද ශබ්දය ඊළඟට තමයි ඈ නේද හා ඊළඟට ඒ ඕ ඔන්නෝ ශබ්ද තමයි අර වාක්‍යවල ඉරි ඇඳලා තිබ්බේ හරි අපි ලියාගෙන යමු එහෙනම් ඉස්සරහට මට කියන්න කොද්ද දිනේ කවද්ද කවද්ද දිනේ 2022 නේද හරි ඉතලා අපි මාතෘකාව ලියෙමු පුතේ පිළි සහිත වචන ලියමු පිලි සහිත වචන ලියමු කියමු නෙමෙයි ලියමු ලියමු පිලි සහිත වචන පිලි සහිත වචන ලියමු ලිලි ඉරක් ගහගන්නකෝ හරි පිළි සහිත වචන ලියමු කියලා ඔන්න දැන් වැඩක් තියෙනවා හා හරි ලියලා නැත්නම් ලියන්න හා වැඩක් තියෙනවා කිව්වේ දැන් ඔන්න ටීචර් ඔව් කියන්න පුතේ අර පිළි සහිත වචම ලියමු කියලා ලියවනේ ලියලා දැන් අපි පිල්ලම් පිල්ලම් ටිකත් එක් මතක් වෙන්න එකම පිල්ලම ලියලා ඔපතේ කියන්න බොන්ද වෙලානේ පේන්නේ බෝඩ් එක ආ හරි බෝඩ් එකේ මුකුත් ලියලා නැහැ අබල්ව සිග්නල් මැද තැනි තැනත් එහෙමද පේන්නේ ඔව් ටීචර් ඔව් ටීචර් හරි ටීචර් මුකුත් ලියලා නැහැ බෝඩ් එකේ හරි මෙහෙමයි අපි දැන් අර පිල්ලම් කිව්වනේ පිල්ලමට දැන් ටීචර් අහුවන ඔයාලගෙන් එක එක උදාහරණයක් අහුව නේද මගේ පුතාලා මොකද දන්නවද කරන්න ඕනේ ඇල පිල්ල කියලා ලියලා පිල්ලමත් ඇඳලා පිල්ලමට යටින්
ඔයාලා කියන ඔයාලා කැමති උදාහරණයක් ලියන්න ඕන. මොකද්ද කරන්නේ? අර පිල්ලන් ටිකක් තියෙන්නේ. ඒ පිල්ලන් ටික පෙන්නනවා. එතකොට ඔයාලා මොකද කරන්නේ? පිල්ලම එක පිල්ලමක් ලියලා ඒකට උදාහරණයක් ලියනවා. හරිද? තේරුණාද? ඔන්න ටීචර් කියනවා ඇල පිල්ල. ඇල පිල්ල කිව්වහම කියන්න බලන්න උදාහරණයක්. ඇල පිල්ල කියලා අකුරුන දිලා පිල්ල මත් ඇඳලා අන්න හරි. අන්න එහෙම කරන්න ඕනේ. හරිද? අන්න බලමුකෝ. ඔන්න ඔකෙන් ඔහම ටීචර් ඔපතේ ඔන්න ඔය විදිහටම අඳින්න ඕනේ. ඇලපිල්ල කියලා ලියලා ඇලපිල්ල දාන්න මොනක් මොන වගේද කියලා කොටු කරලා ඇඳලා යටින් ලියන්න ඕනේ ඇලපිල්ලට උදාහරණයක්. තේරුණාද? පිල්ලක මාළ උනේ. තේරුණාද? තේරු නැති කෙනෙක් ඉන්න නම් අහන්න. තේරුණා. හරි. ඔන්න ඔය පිල්ලන් ඔක්කොටම ලියන්න ඕනේ. පිල්ලන් කීයක් තියෙනවද? අකුරේ යන්න ඕනද? මොකද්ද? අකුර ලියන්නද? ඔව්, අකුර ලියන්න ඕනේ. ඇල පිල්ල කියලා ලියන්න ඕනේ. ඊට පස්සේ ඇල පිල්ල කොහොමද තියෙන්නේ කියලා ලියන්න ඕනේ. ඊට පස්සේ ඒකට උදාහරණයක් ලියන්න ඕනේ. ඔව්, කියන්න. ඔතන මේ ඔය ඇල පිල්ලෙන්නේ 20ක් තියෙනවා. ඔව්, ඔතන 20ක් තියෙනවා. අපි උදාහරණයක් 20ක් ලියමු නේද? 20යි. එතන මේ පාපිලි දෙකක් තියෙනවානේ. දීර්ඝ පාපිලි දෙකක් තියෙනවා. කෙටි පාපිලි දෙකක් තියෙනවා. මේ දෙකටත් උදාහරණ එක එක ලියන ඕනේ. හරිද? දෙදීද? ලියමු දෙහෙනම්. ඔන්න ඇලපිල්ල කියලා ලියලා ඇලපිල්ල කොහමද දාන්නේ කියලා ওই වගේම කොටුවක ඇඳලා යටින් ලියනවා නැත්නම් අන්නේ වැකිද ලියන්නේ ටීචර්? ආ, වචන පුතේ අපි ලියන්න මොනවද? වචන ලියමුනේ. වචනයක් ලියන්න. තාත්තා වන්න ටීචර් කියනවා තාත්තා කියලා. අන්න ওই වගේ උදාහරණයක් ලියන්න ඕනේ. ඉස්සරහින් හරි පල්ලෙහින් හරි උදාහරණයක් ලියන්න ඕනේ. දැන් බෝඩ් එක පේනවද? ඔව් ටීචර්. ආ, මෙන්න මෙහෙම. එහෙනම් බලන්න. ඇලපිල්ල කියලා ලිව්වා. ඇලපිල්ල සංකේතය කොහොමද දාන්නේ කියලා ලිව්වා. උදාහරණ ලිව්වා. හරිනේ? ටීචර්. ඔව් පුතේ. ටීචර් බෝඩ් එකේ වෙන එකමද ලියන්න ඕනේ? ආ, තින් පුතේ දැන් ටික දීලා තියෙනවා මේ දැන් පේනවනේ ඔයාලට. අන්න ඒ වගේ නෑ. ඒවා ලියන්න. ඔයාලට කැමති උදාහරණ ලියන්න. ඔව් පුතේ කියන්න. ඔය නෑ. යටි ලිව්වට කමන්නෑ නේ උදාහරණ. හරි හරි. උදාහරණ යටින් ලියන්න. යටින් ලියනවා නම් ඊළඟ එක ලියනකොට දෙක දාලා තුලක් කරලා ලියන්න. එතකොට ලස්සනයි. ටීචර් බෝඩ් එක දාන්නකො. බෝඩ් එකම තියන්නේ. මේ ටීචර් අදන්නේ බෝඩ් එකට උත්තරයක් දාන්න මේ ඇලපිල්ලම් පෙන්වන්න නැති වුණා. හා හා. හරි. මේ වුණාට ඔහොම ලියමු. බෝඩ් එකේ තව එකක් පිළිහඳන ලියන්න. ඔන්න හල් කිරීම කියලා ලිව්වා. හල් කිරීම කියලා ලිව්වා. කොහමද අපි හල් කිරීම දාන්නේ? උඩට කොඩියක් අඳිනවා නේද? අනේ ඒක සංකේතෙන් දාලා උදාහරණයක් ලියන්න. මුදු කල් අන්නහම ඉක්මනට ලියමු. ඉක්මනට ලියන තරමට අපිට ඉස්සරහට යන්න පුළුවන්.
ප්‍රශ්නයක් තියෙනවද කාට හරි? ප්‍රශ්නයක් තියෙනවද අහන්න? මට තේරුන්නේ නැහැ. කියන්න බලන්න. ඉස්සම ලිව්වද ඔක්කොටම ලියන්න ඕනේ ඔක්කොටම එක එක ලියන්න ඕනේ ඉතින් විස්සටම රේපේ කියන තැනට එනකම් ලියන්න ඕනේ එතකොට අපිට ඇල ඔක්කොම ලිව්වද ඔක්කොම ලිව්වද හා ඔක්කොම ලිව නැත්තම් ලියමු එතකොට අපිට පිල්ලන් අය ජීවිතේට අමතක වෙන්නේ නැහැ හින්ද තමයි ටීචර් එක ගන්න ලියන්න කියලා කියන්නේ. මේ ටීචර් වෙලාවක් දෙන්නම්කො. ආ දැන් 3යි 7යිනේ. ආ 3යි කාල වෙනකොට 3යි 15 වෙනකොට ලියල ඉවර වෙන්න ඕනේ. මට ලියමු. teacher oh petio teacher me hal kirime liyanna puluwande ellaya kiyala me ellene melle kiyala liyanna puluwande melle alla kura tiyena neda ha puluwa oya kemathi dahana liyanna hal kirimat tiyenno ne habai wakika maddeka අගට හරි හල් කිරීමක් තියෙනවා. ටීචර් ඔපටිය. පාපි ගම ලියන්න ඕනේද? ඔව් පාපිලි දෙකම අපි ලියමු නේද? එතකොට ලේසි. මතක හිටිනවා පාපිලි දෙකක් තියෙනවා කියලා. දෙකටම එක එක ලියමු. ටීචර් කොම්බෝට කැටිය පුළුවන්ද? කැටිය පුළුවන් කොම්බ වෙනවනේ
ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. Teacher. ඔව් පැටියෝ. Teacher පාපිල්ල කියලා තියන්නේ හතරවෙනි එකේ. ඔව්. ඒකේ අර උඩම තියන්නේ මොකද්ද? උඩ තියන්නේ පුතේ පාපිල්ල නේද අපි අර කයන්නට යටින් දාන්නේ. කු කුබු ඒ වගේද ටීචර්? එහෙම දාන්නේ. අන්න ඒ වගේ. ඊළඟ එකට දාන්න පුළුවන්. කෝ දාන්න පුළුවන්. තු කු අනික්කේ අනිත් පාපිල්ලට එහා පැත්තේ දීර්ඝ පාපිල්ලට පුළුවන්. කුඩය. අන්න ඒ වගේ ලියන්න පුළුවන්. තේරුණාද? ඔව් ටීචර්. හරි. ලියන්න පුළුවන්. ටීච කොම්බුවයි අල පිල්ලා හල් කිරීමට කෝරාල ගන්න පුළුවන්ද? කෝරාල පුළුවන්. ටීචර් අකාරාංශයට බඹර චක්‍රය ගන්න පුළුවන්ද? මොකද පුතේ? ඔව් චක්‍රය ගන්න පුළුවන්. චක්‍රය? හා ටීචර් බඹර චක්‍රය. ආහා. සකාරාංශය තියෙනවනේ.
දැන් සමහරක් අය ඔෆ් කරගෙන තියෙනවා මේ වීඩියෝ. වීඩියෝ ඔන් කරන්නක බලන්න වැරදි වෙන අමාරු දෙයක් තියෙනවා නම් පේන්නේ නැහැ ටීචර්ට. අනත් බැ. ඔන් කරන්නක හැම වීඩියෝ හොඳ පුතාලානේ. සර් කිව්වා මේ පන්තිය හරිම හොඳයි කියලා. බලමු කියලා. දැක්ක ළමයි ටිකක් ඉන්නේ කිව්වා. බලමුනේ අපි.
ඉවර නැද්ද තාම? නෑ ටීචර්. නෑ ටීචර්. මට ලියමු. මට ලියමු. නෑ ටීචර්. දැන් හතරනේ. ඉක්මනට ලියන්න ඕනේ. පහවසර ශිෂ්‍යත් පේපර් එක අරන් බලුවද? ඔව් ටීචර්. ඔව් ටීචර්. ඔව් ටීචර්. ලියන්න පේපර් එක. අමාරු ටීචර්. අමාරු කියන්නේ හිතන්න තිබ්බේ පුතේ පළවෙනි පේපර් එක හිතලා ලියන්න තිබ්බේ ඉරි ගන්න තිබ්බේ දෙවෙනි එක නම් ලේසි. එන්න අපි හැමදේම ඉගෙන ගන්න ඕනේ නේද? අව ඒක කරාද? අයලාට කියදද දිව්‍යෝක දැන් නම් ඔන්න ටීචර් දුන්න වෙලාවෙන් ගොඩක් ගිහිල්ලා. එතනද කියන්නේ කියනකෝ බලන්න. රකාරංචය. ටීචර්, ඇදී කියන තැනයි සම්. ටීචර් රකාරංචය. ටීචර් රකාරංචය. හරි හරි. හෝ හෝ බස් ටික හෝ හෝ හෝ. හරි ඉක්මනට ලියමු ඉක්මනට ලියමු. ඉක්මනට ලියමු අපි. ඉක්මනට ලියමු. ලියලා ඉවර නැති අය ඉක්මනට ලියමු. පුතේ කියන්න රේපේ වචනයක් කියන්නකෝ. රේක මාර්ග මාර්ග කියනත් වෙනවා නේද රේපේ? හරි කමයි රේපෙන්. ඔව් එහෙම ලියනවා අපි. ඔහම ලියනවා අපි. කමන්නේ රේපේ අපි තියමු. රේපේ වචන දන්නේ නැත්නම් ටීචර් දෙන්න වචන ටික. ඔය
කුමු කුමු කම්බු දෙක කෝ ඉතයි වරයි ඉවරද හරි ආපහු බලමු වචන ටික හරි ලිලි ඉවර නැති හැලි යන්න තව චූටි වෙලාවක් දෙනවා නෑ ටීචර් ලිලි ඉවරයි බලන්න ගැටය සහිත ඇලපිලි දෙක කියලා තියෙනකෙන් වචනයක් නැහැනේ. ඇන්ඩරු බරු අකුරට එන්නේ හැන්ඩරු බරුණයි මතක දයාලබ තියෙන්නේ රෝසෝ තියෙන්න්න තියෙන්නේ ලියන්නකෝ අපි ලියමු ඉස්සෙල්ලා ටීචර් ඕ රේපය කියන්නේ මොකද්ද දැන් අපි ලියනවා වකුරු ලියනවා නේද ඔය ඉදින් ලියන්නේ මාර්ග කියලා ලියද්දී අපි ලියන්නේ රයන්නට පොඩි දාලානේ නේද ඕ ලියලේ වරයි රයනට කොඩිය දාලා ලියන එක අපි ලියන්න පුළුවන් මාර්ග කියන එක ගයන්නට උඩින් ඔය රේපේ දාලා ලියන්න පුළුවන් මෙහෙම ඔන්නවම ලියන්න පුළුවන් මග්ගී කියලා වගේ ඔය ලියන්න පුළුවන් රේපේ කරද්දි ටීචර් වචනට ගොඩක් දෙන්නම් එකේ රයන්න ලියන අයක මෙන්නම ලී කරනද පුළුවන් පුළුවන් හයි අපි අනිතර චූටිම චූටි වෙලාවක් දෙමු තව චුට්ටි වෙලාවයි දෙන්නේ ඊට පස්සේ පටන් ගන්න චුටි ටීචර් මොකද ගයන කිතයේ දිච්ච වචනය කර රෞද්‍ර කියලා ලියන්න පුළුවන්ද රෞද්‍ර කෞතුකාගාරය පුළුවන් නෞකාව පුළුවන් ආය රෞද්‍රත් පුළුවන් අර වගේ එකක් ලියමු අපි පුළුවන් නේද මොකද ඌරා
කොම්බු දෙකට එන වචනයක්. අනේ බෙහෙත් ගන්න යන්නේ කාගාවටද? වෛද්‍යවරයා ගාවට නේද? වෛද්‍යවරයා ලියන්න පුළුවන්. වෛද්‍යවරයා අය අයමලා දෛනික සෛල චෛත්‍ය ශෛල අනේ වගේ ලියන්න පුළුවන්. මෛත්‍රිය නෝ මෛත්‍රිය ජෛව පුළුවන් අපිට ගන්න ඇන්ඩ්‍රු ඇන්ඩ්‍රු ගන්න පුළුවන් බ්‍රුනයි ටීචර් ඕ රේපයට වචනයක් කියන්නකෝ. අම්මා දැන් හැමෝටම රේපේ ප්‍රශ්නයක් නේද? හරි. නතර කරන්නකෝ ලියන එක. ලියන එක නතර කළා. ටීචර් තියා බලන්නකෝ ඉස්සෙල්ලා. ඔන්න මේක මක්කනවා ටීචර්. හොඳද? රේපේ කියන්නේ මොකද්ද පුතේ? දන්නවද රේපේ කියන්නේ මොකද්ද කියලා? ඔරකුර ටීචර් මට ලියා ගන්න බැරි වුණා. ආ හරි හරි අපෝ දානවා මේ රේපේට ටිකක් අමාරු වෙන රේප ඔයාලට නේද? ඒකට මේ ටීචර් කියලා දෙන්න හදන්නේ මොකද්ද මේ රේපේ පිල්ලම කියලා කියන්නේ. රයන්න දන්නව නේද? රයන්න? ඔව් ටීචර්. හා රකුරට කොඩිය යදුනහම කියන්න බලන්න මේක මොකද්ද දැන් කියවෙන්නේ මේකේ? උර් කියලා ලියවෙනවා නේද? දැන් ඔන්න අපි මාර්ග කියලා ලියනකොට හොඳට බලාගන්න මාර්ග බලන්න මාර්ග කියලා ලියනවනේ දැන් පොඩිය දාලා මාර්ගද අපිට ඔක ලියන්න පුළුවන් කොහමද මේ වෙනුවට රයන්න කපලා රයන්න ලියන්න නැතුව මයන්නයි මගේ ආගි කොහමද ඒක තියෙන්නේ මෙහෙම තියෙන්නේ නේද රේපය මෙහෙමද තියෙන්නේ මෙහෙමද රේපේ තියෙන්නේ නෑ 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 එහෙම තිබ්බොත් මගි වෙනව නේද මේ පැත්තට තියෙන්නේ නේද මේ පැත්තට ඔය පැත්තට තියෙන්නේ ටීචර් ඔය පැත්තට තියෙන්නේ කියන්න දැන් ඔයා වචනේ කියවන්න බලන්න ටීචර් ඔව් පුතේ ටීචර් පිල්ලම් ටික දාන්නකෝ මට. ආ දාමු. තව තුනක් ලියා ගන්න තියෙනවා. ආ හරි දාමු. මෙන්න මේක තමයි හරි. මෙහෙම තිබ්බොත් මෙන්න මේ පැත්තට තිබ්බොත් ගී වෙනව නේද? එතකොට දීර්ඝ ස්පිල්ල වෙනව නේද? එහෙනම් මෙන්න මේ පැත්තට බෝල කරකවන්න ඕනේ මෙන්න මෙහෙම. මග්ගි. නේද? තේරුණාද? තේරුණාද? ඒක සීනි කියන ගාණි පතර වන්න පුළුවන්. මොකද්ද? සීනි කියන ගාණි පතර වන්න පුළුවන්. හරි. ඊළඟට ඔන්න තියනවා බලන්න. කී අකුර? ටීචර් යකුරට මෙහෙම දැම්මහම මේ තියෙන්නේ රේපේ. හොඳට බලාගන්න මේ තියෙන්නේ රේපය. මේ පැත්තට බෝලේ කැරකිලා තියෙනවා නේද? දාන්නකෝ. හරි පැටිය මේක අහගෙන ඉන්නකෝ. පිය මේක. එතකොට වලට අයලා අහන්න ඕනේ නැහැ ටීචර් රේපෙන් වචනයක් කියන්න කියලා. නේද බලන්නකෝ රේපේ කැරකිලා තියෙන විදිය මාර්ග. එතකොට කර්ම කියනකොට කයන්න ලියලා මයන්න උඩින් රේපේ දාන්න පුළුවන්. කර්ම කියන එකට ර කැපුවා කයන්නට උඩින් මයන්න ලියලා මොන දාන්නේ කොයි පැත්තටද? මෙන්න මේ පැත්තට දානවා මාර්ග. අන්න ඒ වගේ කර්ම. අන්න ඒ වගේ ලියන්න පුළුවන් වීරය. ඒක බලමු අපි
තේරුණාද? එරකට තමයි පුතේ අපි එර ශබ්දේ එනකොට තමයි මේ මාර්ග ටීචර්. එතකොට කර්ම ටීචර්. ඕ. දර්ශනය පුළුවන්ද? කියන්න පුතේ. දර්ශනය පුළුවන්ද? ඔව් දර්ශනයත් පුළුවන් එරකට ලියලා. ෂ එකට උඩින් දානවා අපි රේපය. නේද? එරකට කපනවා එතකොට. පුත්තේ කියන්න කීයටද ඉවර වෙන්නේ කියන්න නොරට වෙලාව කිය දුන්නේ හතර නේද හතරට අපි ඉරුක්තු නැත්ත වෙලා තියෙනවා රේපේ තාමත් තේරු නැති කෙනෙක් ඉන්නවද? රේපේ කියන්නේ ඍ ශබ්දය. කර්ම, තිර්, වර්ණ අනේ ඒ වගේ ඍ ශබ්ද එන එකට තමයි රේපේ ලියන්නේ. ඔන්න ලියනකොට මේ ඉස්පිල්ලි දීර්ඝ ඉස්පිල්ල වගේ ලිව්වොත් මේක ඕ ටීචර් මීයාගේ ගෑනු සතාගේ නම කියන්නකෝ. මීයාගේ ගෑනු සතාගේ නම ඔව් මොකද්ද මීයාගේ ගෑන සතාගේ නම මූසිකාව මොකද්ද මූසිකාව මූසිකාව තව කියන්න බලන්න කියන්න බලන්න තව මීමිච්චි මීමිච්චි තව කියන්න බලන්න ටීචර් මොකද්ද කිව්වේ අර වචන දෙකක් කියනකො මීයක් ගැන මොකද්ද මීයගේ ගැන සතාගේ වචන දෙකක් කියන්න මොකද්ද කිව්වේ පුතේ මී මී සිටි නේද මීදන කියන්නේ නැහැනේ ටීචර් කියන්නකො එහෙන්න ඇහුන්න මූසිකාව මුවදෙන මුවදෙන ඒක නෙමෙයි අහන්නේ පුතේ අන මට බෝඩ් එක කිලු මොකද ටීචර් මූසිකාව 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 මීයාගේ ගැහෙන සතාට ඒ නම මොකද්ද? මූසිකාව. නම ටීචර් සඳුලි අලිවරයි.
ටීචර් මන් ලියලි ඉවර නෑ. හරි දැන් ලියලි ඉවර වෙන්න ඕනේ. වෙලාව ගොඩක් ගත්තා. ටීචර් ලියලි ඉවරයි. හරි. හරි දැන් ඇති. ලියලි ඉවර නැති අය ලියමු පස්සේ. දැන් ඕන පිල්ලන් ටික දාන්නවා නේ. පිල්ලන් ටික දාන්නවා. හරි අපි දැන් ඉස්සරහට යමු. හරි. අන්න බලන්න. මම කියනකොට වචන ටික ලියන්න ඕනේ ඔයාලා. හරිද? මම දැන් කියවනවා. කියනකොට වචන ටික ලියන්න ඕනේ. හරි. ටීචර් වෙන පිටුවකද? වෙන පිටුවක පුතේ වෙන පිටුවක ලියන්න ඕනේ. මම ලියනවා මෙන්න. මාතෘකාවක් නැද්ද ටීචර්? මාතෘකාව ඒකම තමයි අපේ. හොඳද? හරි. මට කියන්න කිසර රේපේ තේරුණාද කියලා? රේපේ තේරුණාද කියන්න? තේරුණා ටීචර්. තේරුණා ටීචර් කියන්නකෝ හා. ඍ ශබ්දයට තමයි අපි රේපේ ලියන්නේ. මාර්ග, කාර්ත එහෙම ලියන්නේ. ඔව්. ටීචර් ගායන කිත්තට වචනයක් කියන්නකෝ. ගායන කිත්තට වචනයක්. ගායන කිත්තට කියන්න පුළුවන්. කෞශල්‍ය. ආය ආය මොනවද? මෞග්ලිච කරලි ඉවරයි. කෞතුකාගාර. හරි. හරි කරලා ඉවරයි. හරි. ගෞරවය. ආව් ගෞරවය. හරි. මෙයා අහන්න කොහොමද? දැන් අතර කරන්න. හරි හරි. ඒ වැඩේ දැන් අතර කරලා දැන් ටීචර් කියනවා වචන. බලා ගන්නකෝ මොකද කරන්න කියලා. දැන් අර අපි රජත රතවාහන. අනේ හැම ටීචර් දැන් රජත කියලා කියනවා. එතකොට ඔයාලා මොකද කරන්නේ? රජත කියලා ලියනවා. අසාලිවීමක් තියෙන. ඊට පස්සේ මේකේ මේ ර ශබ්දයට ර අකුරට ඉරක් ගහලා ඉස්සරහින් ලියන්න ඕනේ මොකක්දන ශබ්දය. ශබ්දය මොකද්ද? ඈ ශබ්දය මොකද්ද? ඔව් පුතේ. ටීචර්. ඔව්. අර රජත ටීචර් සාලිම කියද්දි ඉර ගන්න ඕනේ පාට පැන්සලෙන්ද මේ පැන්සලෙන්ද? ආ පාට පැන්සල් තියෙනවා නම් ළඟ පාට පැන්සලෙන් ගහන්න නැත්නම් පැන්සලෙන් ගහලා පස්සේ පාට පැන්සලෙන් ගහ ගන්න. හරිද? නෑ ටීචර්. ආ නැතිව පැන්සලෙන් ගහගමු. ටීචර් සාලිම කියලා ලියා ගන්න ඕනේද? නෑ 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 සාලිම ලියන්නේ නැහැ. දැන් අපි මේ පාඩමට සම්බන්ධව එකක් තමයි කරන්නේ. රජත කියලා ලිව්වම ශබ්දේ ලියන්න ඕනේ. මොකද්ද මේ ර ශබ්දේ කියනකොට මොන ශබ්දේ දෙන්නේ? ර කියද්දි ආ අයන්න නේද? අයන්න ශබ්දේ එන්නේ. ආ ඊළඟට රැහැන කිව්වහම ඔන්න ටිචි කියනවා රැහැන. මොන ශබ්දේද? ශබ්ද ර අයන්න යදේයි. ආ අයන්න යදේයි. ආ අයන්න යදේට මොකද්ද කියන්නේ? රැ. හරි. අයන්න යදේ. ඔන්නම ලියන්න ඕනේ. හරිද? මෙහෙම කරමු දෙක්ක. වගුවක් ගහගමුකෝ අපි. වගුවක් ගහමු. එතකොට අපිට හොඳටම පැහැදිලි. වගුවක් ගහගන්න රූල් දෙකකට බෙදලා වගුවක් ගහමු. ටිකද නා වචන 10ක් වගේ. වචන 10ක් දෙන්න. එහෙනම් වගුව උඩින් ගහගන්නකෝ. පල්ලෙහාට අපි ඉවර වුණාම ගහමු. හා. මෙහා පැත්තේ ලියන්න වචනය. එහා පැත්තේ ලියන ශබ්දය. ඒ පැත්තේ වචනය. ටීචර් කිව්වේ මෙහෙම ගැහුවා. බගුවක් ගහලා එක පැත්තක වචනය, අනිත් පැත්තේ වචනෙන් එන ශබ්දය. වචනය වචනෙන් එන ශබ්දය. හරි. හරි ඉක්මනට ගහගමු ඉක්මනට. දන්නවනේ දැන් ටීචර් වචනේ කියනකොට වචනේ මේ පැත්තෙන් ලියලා මේ පැත්තේ ඉර ගහගන්න. මොකද්ද ශබ්දය කියලා ලියන්න ඕන. ඉස්සලාම දෙන්නේ රයන්නේ. හරිද? රයාකරෙන් තමයි ඉස්සලාම දෙන්නේ. හරි ටීචර්. හා හරි. හැමෝම රෙඩිද?
රෙඩි නේද? රෙඩි ටීචර් තව චුට්ටක් දෙන්නකෝ. නෑ ටීචර්. අනේ ටීචර් විනාඩියක් දෙන්න. හරි 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 ගහ ගන්න. හරි හරි වගුව ගහ ගන්නකෝ. දැන් ටීචර් වචනේ කියනකොට අනිත් අය මයික් එක ඔන් කරන්න බෑ. ඇහුන් නැත්තම් අහන්න පුළුවන් මොකද්ද කිව්වේ කියලා. තුන් පාරක් වචනේ කියනවා. ආය කියන්නේ නැහැ. හොඳද? හරි. එහෙනම් අපි රෙඩි නේ? නෑ ටීචර්. ඔව් ටීචර්. ඉස්සෙල්ලා රෙඩි වෙන්න ඕනේ. දැන් ලොකු අයනේ. ටීචර් මන්න රෙඩි. හොඳයි. ටීචර් මමත් රෙඩි. ටීචර් මමත් රෙඩි. ටීචර් මමත් රෙඩි. හරි. මමත් පටන් ගමු. හරි හරි ඕන දැම්. පටන් ගමු. ටීචර් තුන් පාරක් කියන වචනේ. කායි දෙකයි තුනයි. රජත රජත ටීචර් රජිත නෙමෙයිද? නෑ නෑ රජත. හොඳට අහගෙන ඉන්න රජත. තුම්පාරයි කියන්නේ පළවෙනි වචනයද? ඔව් ඔව් පළවෙනි වචනය. ලිව්ව ටීචර්. හරි. මොකක්ද නේ શબ્දේ කියලා ඉස්සරහෙන් ලියන්න. ඩිලිවර නම් ටීචර්. ඔව් පුතේ. ටීචර් මේ ගහන්න ඕන අකුර කියන්නකෝ. රයන්නට පුතේ රයන්නෙන් විතරයි දෙන්නේ දැන් ටීචර් අ අකුරෙන් විතරයි දෙන්නේ. අකුර මොකද මෙතනම ලියා ගන්නකෝ අකුර ර. රය අකුරෙන් වචන ටිකක් කියන්න ටීචර්. શબ્දේ තමයි මම පුතා ලියන්න ඕනේ. හරි. පළවෙනි වචනය රජත. දෙවැනි එක රාත්‍රියට. රාත්‍රියට ටීචර් දෙවැනි වචනය මොකක්ද? රාත්‍රියට. රාත්‍රිය රර රාත්‍රියට. ටීචර් රාත්‍රියට රැය කියලා කියනෝ නේද? නෑ 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 ටීචර් රැය කියලා කියනවා පැටියෝ. ටීචර් කියන එක තමයි ලියන්නේ. මොකක්ද නේ શબ્දේ කියලා තමයි ලියන්න ඕනේ. හොඳද? රාත්‍රියට රැය කියනවා. ඒ වගේ කියනවා සමාන පද තියෙනවා. හරිද? හරි ටීචර්. හරි ටීචර්. රෙඩි ටීචර්. ඊළඟට රැකවරණය. 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 ඊළඟ එක රෑන. 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 හතර මොකද්ද? රෑන පුතේ රෑන. ගිරව් රෑන කියන්නේ. රෑන.
ඔය හැම එකෙම රයන්නට ඇති තමයි වචන කරන්නේ teacher oh teacher teacher kala kiyaddi double ewuna ha o eka thamai neda mic off karamuka hamogema dan ehanna ne රැකවරණය රෑන ඊළඟ එක දෙලවා රිලවා 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 teacher passani ekak mokadda rilawa rilawa හරි ඊළඟ රීප 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 මට ලියමු අපිට වෙලාව යනවා නේද ඔව් පුතේ ටීචර් මේ රිලවා කියන පහල් රිලව ලිව්වට පස්සේ හය මොකද රීප රීප පුතේ රීප හය රීප අට හා හත රුවල 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 ටීචර් එක රටාවක් වගේ යන්නේ අ අ ඈ ඈ ඊ ඊ උ උ ආ හරි හරි අපි ලියමු කොනේ ඊළඟ එක රූප 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 රාම කියන්නේ රූප ටීචර් හත් වෙනි එක රූපද ඔව් හත රුවල පුතේ හත රුවල ඊළඟ එක රූප හරි හරි මට වෙලාව පේනවා හරි අපි ටීචර් ඉවරයි මේකෙන් අපි ටීචර් ඔව් පුතේ ඌ කොහොමද යන්නේ මොකද්ද පුතේ ඌ ඌ උයන්න ලියලා කයින් කිත්ත දාන්න නන්න හරි උයන්න ලියලා කයින් කිත්ත දාන්න ඌ අටවෙනි එක නේද අපි ඔලියුවේ ඊළඟට ඕ අටවෙනි එක මොකක්ද රූප 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 නවවෙනි එක රෙදි වැල රෙදි වැල
රෙදි වැල රෙදි වැල රෙදි වැල රෙදි වැල ඊළඟ එක ඊළඟ එක රෝපණය ටීචර් 10 මොකද්ද රෙදි වැලට පස්සේ රෝපණය ටීචර් 9 මොකද්ද රෙදි වැල පුතේ නම එක රෙදි වැල නේද ඔව් ටීචර් හරි අන්තිම එක රෝපණය හා කොහමද තිබ්බේ අර අර කිව්වා වගේ අ ආ ඈ ඊ උ එහෙම නැහැ තිබ්බේ එහෙම නේද ටීචර් ඒ එන්න බෑ රෝපණය හා ඔව් අන හරි ඒ එනකොට රෙදි වැල රේ කියද්දි රෙදි වැල එනවා රෝපණය කියද්දි ඕ අකුර එනවා නේද හරි එහෙනම් ඉතුරු දෙකක් තියෙනවා තව ඒ ඒ ඒ අකුරට ඒ අකුරට මගේ පුතාල ලියන්න බලන්න ඒ අකුරට රෙදි වැල රේ මොකද්ද ලියන්න රේඛා රේඛා ඔව් පුතේ ටීචර් ටීචර් දෙනවා කිව්වේ 10යි නේද 10ට වැඩියෙන් තියනවා නේද රාත්‍රියට කියද්දි ආයන්න රැකවරණය යන්න ඈ යන්න 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 උයන්න උයන්න එයන්න උපයන්න හරි ඉවරයිද හැමෝම හරිද හැමෝගෙම හරිද හරි ඔන 10න් 10ම හරිද එහෙනම් අපි පන්ති නතර කරමු නේද ටයිම් දානවා ටීචර් නේද දැන් වෙලාව හරි දැන් වෙලාව හරි කියලා නේ හරි එහෙනම් දැන් අමාරු තැනක් තියෙනවද පුතේ අමාරු තැනක් තිබද හැමෝටම ආයිබෝවන්